අපගේ සියලු ජීව විද්‍යා පාඩම් නිකුත්ව වහම එතනින් ලබා ගැනීමට දැන් subscribe කරන්න. ඔගොල්ලෝ මේක තුලා ඉන්නේ මලිත් පෙරේරා බයොලොජි YouTube channel එකත් එක්ක අපි මේකට ප්‍රවේණිය මූලික සංකල්පන ප්‍රාණයක් ඒ වගේ ගොඩක් දේවල් කතා කරලා ඉවරයි. අද ඉඳන් අපි කතා කරමු මේ එපිසෝඩ් මාලාවෙන් මෙන්ඩලිය නොවන අප ගමන මොනවද කියලා. මේක පළවෙනි එක විදිහට මම ගන්නවා අසම්පූර්ණ ප්‍රමුඛතාවය. අසම්පූර්ණ ප්‍රමුඛතාවය. අසම්පූර්ණ ප්‍රමුඛතාව මේකට ඇගෙන තියෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. ඒක කොහොම වුණත් තමයි ඔයාලට අපේ වීඩියෝ එක බැලුවම අසම්පූර්ණ ප්‍රමුඛතාවේ හොඳ අවබෝධයක් ගන්න පුළුවන් කියන එක මම දන්නවා. අසම්පූර්ණ ප්‍රමුඛතාවය කියලා කියන්නේ ඔයා දන්නවා ජානවල තියෙනවා, ඇලීලවල තියෙනවා, ප්‍රමුඛයව තියෙනවා, නිලීනේව තියෙනවා. මම ඒකට සි සිම්පල් සි කියලා ගත්තා. ප්‍රමුඛයව තියෙනවා නිලීනේව තියෙනවා. මේකෙදි කරන්නේ විෂම යුග්මක අවස්ථාවේදී ෆිබ්‍රියාසි කිව්වේ විෂම යුග්මක අවස්ථාවේදී මේ දෙකේම මිශ්‍රණයක් තමයි මෙතනදී බෙල්ලුම් කරන්නේ. සරල උදාහරණයකින් ගමු. මෙයා සී වලින් පෙන්නන්නේ හද නිල් නැ සී වලින් පෙන්නන්නේ නිල් පාට කියලා ගමු. සිම්පල් සී වලින් පෙන්නන්නේ සුදු පාට. කැපිටල් සී සිම්පල් සී අවස්ථාවේදී පෙන්නන්නේ නානිල් පාට වගේ. ඒ කියන්නේ තද නිලුත් නෙමෙයි සුදුත් නෙමෙයි, ඒ දෙකේම මික්ස් එකක් විදියට තමයි අපි ගන්න. ඒක අපි උදාහරණයකින් කතා කරලා බලමු. මේකට අපි උදාහරණයක් විතර ගන්නම. හෙන්දිරික්කා ශාකයේ මල් වල වර්ණය. හෙන්දිරික්කා ශාකයේ මල් වල වර්ණය තමයි උදාහරණයක් විතර ගන්න. ඒක හඳුන්වනවා විද්‍යාවේ නාමයෙන් මිරාබිලස් ජලපා කියලා. හෙන්දිරික්කා ශාකයේ මල් වලට දෙන්න පුළුවන් වර්ණයේ ආකාර දෙකක් තියෙනවා. එක රතු පාට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් සුදු පාට වෙන්න පුළුවන්. රතු පාට එක හඳුන්වනවා C කැපිටල් R. සුදු පාට එක හඳුන්වනවා C W කියලා. මේක සමයුග්මක අවස්ථාවේදී රතු පාට පින්නුම් කරන එක C කැපිටල් R C කැපිටල් R. මේ අවස්ථාවේදී හෙන්දිරික්කා ශාකයේ රතු පාට වර්ණය පෙන්වුම් කරනවා. සුදු පාට CW V W විදිහට දැන් මෙතනදී ඔක්කොම අපි කැපිටල් අකුරු ගන්නයි, කැපිටල් අකුරු ගන්නයි කියන එක මම ඔයාලට ඉස්සරහට කියලා දෙන්නම්. මේ විදිහට ගන්න මේක වාගේ තරම දැනුමින්ද ඔයාලට තේරෙනවා. මම මේ අවස්ථාවේදී කරන්නේ රතු පාට පුෂ්පධරණ සමයුග්මක ශාකයක් සුදු පාට පුෂ්පධරණ සමයුග්මක ශාකයක් එක්ක මුහුම් කරන්න යන්නේ. එයාලගේ ප්‍රවේණි දැක්වෙන්නේ රතු පාට C කැපිටල් R සුදු පාට මෙයාලගේ ජන්මානු ගන්න පුළුවන්. ඊට පස්සේ මට ජන්මානු ගන්න මෙයාලගේ පන් පරම්පරාව එතකොට කොහොමද? CR CW මේ කවර පැහැදිලි කියලා හිතන. මොකද අපි මේ විදිහව සෑහෙන වෙනකොට කතා කරලා ඉවරයි. මෙතනදී ඔයාලට පේනවා සිම්පල් ලකුණක් පාවිච්චි කරලා මෙතන රතු පුෂ්ප කියන එකටත් තීර ප්‍රවේණි දර්ශය නෙමෙයි තියෙන්නේ, සුදු පුෂ්ප කියන ප්‍රවේණි දර්ශය නෙමෙයි තියෙන්නේ. ඒ දෙකේම එකතුවක් තියෙන්නේ. රතු වලින් භාගයයි සුදු වලින් භාගයයි කියන එක දෙනවා. මෙතනදී දකින්නවා මෙන්ඩල් මෙතනදී දකින්නවා මෙන්ඩල්ගේ ප්‍රවේණි මේ අප රූපණ දර්ශය අපගමනය වෙනවා. මෙන්ඩල් කියපු විදිහට
මෙතනට එන්න ඕනේ 100ට 100ක් රතු පාට පුෂ්ප. රතු පාටේ ප්‍රමුඛයි. නමුත් මෙතනදී එන්නේ 100ට 100ක් රෝස පාට පුෂ්ප. 100ට 100ක් රෝස පාට පුෂ්ප. ඒ කියන්නේ මේක මෙන්ඩල් නියමයෙන් අපගමණය වෙච්ච එකක්. මොකද ප්‍රමුඛ එක එකක් නෙමෙයි ආව නිවින එක එකක් නෙතුව ඒ දෙකෙම මැද තිබුණ පාට තමයි. ඊට පස්සේ මේ F1 පරම්පරාව දෙකක් අන්තර්ජ්‍යයල ලක් කරලා බලමු. මොකද්ද වෙන්නේ? මේ දෙන්නේ අන්තර්ජ්‍යයල ලක් කරලා බලමු. ඒක අපි කරමු. බලමු. මම මෙතනදී F1 පරම්පරාව ශාකදයක් ආය අන්තර්ජ්‍යයල ලක් කරලා තියෙනවා. F1 පරම්පරාව කියන්නේ CR CW CR CW රෝස පාට ශාක දෙකක්. මෙයාලගේ ජන්මවණු වෙනවා CR මේ වජන්මණු ඉන්නේ නෝ CR CW CR CW ගේ ජන්මණු ඉන්නේනවා ඒක ඉතසම ෆනට් එකක් දාලා තියෙනවා ෆනට් අඳින හැටි මම හිතනවා දැන් මට හොඳ අවබෝධයක් තියෙනවා කියලා අපි සෑහෙන්න සාකච්ඡා කළා ෆනට් ගැන පුං ජන්මණු අරගෙන දෙනවා ජාය ජන්මණු අරගෙන තියෙනවා 350 350 එනවා මේ ඔක්කොම අර පැහැදිලි කියලා මම හිතනවා ඒක ඉතින් මේගේ ජන්මණු එකතු වෙනවා CR 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 CW CR CW 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 මේකේ ආව මෙහෙම ආවෙන් පස්සේ දකින්නවා CR CR එනේ වරතු පාට වර්ණය ගන්නවා CW CW එනේම සුදු පාට වර්ණය ගන්නවා මේ CW CR CW CR ආපු දෙන්න රෝස පාට වර්ණය ගන්නවා. එහෙනම් රූපාණු දර්ශ අනුපාතය එනවා. එකට දෙකට එක රතු රෝස සුදු කියලා. ප්‍රවේණි දර්ශ අනුපාතයක් එනවා එකට දෙකට එක ප්‍රවේණි දර්ශ අනුපාතය. එහෙනම් වට තේරෙනවා මේක මෙන්ඩල්ගේ නියම වල අපගමනය. මෙන්ඩල්ගේ අපගමනය නෙමෙයි නම් මෙතන එන්න ඕනේ රූපාණු දර්ශයේ එන්න ඕනේ 3ට 1 රූපාණු දර්ශයක් එන්න ඕනේ. රතු 3ට සුදු එකක රූපාණු දර්ශයක් එන්න ඕනේ. ඒත් මෙතන එහෙම නෙමෙයි 1ට 2ට 1 රූපාණු දර්ශයක් එන්නේ. ප්‍රවේණි දර්ශන වෙනසක් එන්නේ.